අයිබෝවන් රාත්‍රී 10 ස්වාධීන ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති ස්ථිරස්ථාල වෙත දෛනික කොරෝනා පොකුර අදත් 1800 පණි සෞඛ්‍යින් දැඩි අනතුරු ඇඟවීම උසස් පෙළේ කඩේම් ජයගත් 194294කට සරස විවරක් පළාත් 4කට ගිගුරුම් සහිත වැසි කටුපොල් වගාව විනුවට විකල්ප වගා කඩා වැටුණු මෙක්සිකෝ පාලම 23 දිනක් පිළිගනි අදත් මේ වෙනකොට අපේ රටින් අලුත් අවුරුදු කොරෝනා පොකුරට තවත් 1860 දිනක් එකතු වෙලා තියෙනවා. එහෙම වෙද්දී කොරෝනාට ගොදුරු වෙලා රෝහල් වල ප්‍රතිකාර ලැබපු 944 දිනක් පූර්ණ සුවය ලැබලත් තියෙනවා. තත්වය එන්න එන්නම අවධානම් අතකට හැරෙමින් තියෙනවා කියලයි සෞඛ්‍ය අංශ අනුතුරු අඟවන්නේ. මේ අතර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අලුතින් ඇඳන් දසදහසක් එක් කරනවා කියලයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද නිවේදනය කළේ. මේදක්වා මෙරටින් හමුවී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 115590ක්. ඒ අතුරින් 15728 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ වන විට සුවය ලබා ඇති කොරෝනා ආසාදිතින් ගණන 99153ක්. අප්‍රේල් 26 වනදා මෙරටින් කොරෝනා රෝගීන් 997 දෙනෙකු වාර්තා වූ අතර 27 වනදා එම සංඛ්‍යාව සටහන් වුණේ 1111ක් ලෙසයි. 28 වනදා වෙන විට කොරෝනා පුකුරට ආසාදිතින් 1466 දෙනෙකු එක්ව සිටියා. 29 වනදා හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 1531ක්. අප්‍රේල් 30 වනදා මෙම පුකුරට තවත් ආසාදිතයන් 1662 දෙනෙකු එක්ුණේ වෛරසයේ ව්‍යාප්තිය කොතරම්ද යන්න පැහැදිලි කරමින් මැයි මස පළමු වනදා හඳුනා කරනු ආසාදිතින් කරන 1716 දක්වා ඉහළ ගියේ තුන්වන රැල්ලේ ව්‍යාප්තියේ අවධානම තවදුරටත් පසක් කරමින් පසුගිය දෙවනදා මෙරටින් කොරෝනා ආසාදිතින් 1891 දෙනෙකු හමු වුණා. එවැනි වාතාවරණයක් තුළ ඊයේ දිනේ වාර්තා වූ කොරෝනා ආසාදිත 1923 දෙනා මේ දක්වා මෙරටින් දිනකදී හමු වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වෙනවා. මේ අයුරින් කොරෝනා ආසාදිත ලයිස්තුවට එක්වන පිරිස දිනෙන් දින ඉහළ යාමත් සමග රෝහල්වල ධාරිතාව සම්බන්ධයෙන්ද ගැටලු පැනනගින තත්ත්වයකුයි උද්ගතව පවතින්නේ. අපිටත් පේනවා මේ රෝගීන් අඳුනා ගැනීම සෑම දිනකම කිසිම පාලනයකින් තොරව වැඩි වෙමින් යන විත්තිය. අපි දවසකට රෝගීන් 1800ක් විතර හඳුනා ගන්නා විට අපි දන්නවා සමාජයේ මේ රෝගීන්ගේ ගණන දෙගුණයක් හෝ තෙගුණයක ප්‍රමාණයක් අපි අතර සමාජයේ සිටින බව. ඒ වගේම මේ රෝගීන්ට ලබා දීලා තියෙන ඇඳවල්වල ඉඩකඩ තාමත්ම ශීඝ්‍රයෙන් අඩුවෙමින් යනවා. ඒ වගේම දැඩි සත්කාර ඒකකවල අවශ්‍යතාවන් ඉතාමත්ම ශීඝ්‍රයෙන් පිරමින් පවතින්නේ. පෙර අවස්ථාවල පවුලක එක රෝගියෙක් සෑදුනහම පවුලේ ඉතුරු අය සියල්ලම ආසාදනය නූනා වුණත් මේ අවස්ථාවේදී බොහෝ විට පවුලක කෙනෙකුට රෝගය අඳුනා ගත්තහම පවුලේ සියල්ලට වගේ ඒ රෝගය ආසාදනය වෙලා තියෙන්නේ මේ අලුත් ප්‍රභේදයේ ඉතාමත්ම වැඩි බෝ වෙන ප්‍රවණතාවයත් එක්ක. මේ රෝගීන් සඳහා අවශ්‍ය දම් ප්‍රමාණය දිනෙන් දින වැඩිවීමක් මේ අවස්ථාවේදී තියෙනවා. මේ සඳහා අපේ රෝහල් පද්ධතිය සක්‍රිය කර තියෙනවා. අවශ්‍ය ඇඳන් හඳුනා ගැනීම සඳහා COVID-19 රෝගය සඳහා ප්‍රතිකාර කිරීම සඳහාම වෙන් වෙච්ච රෝහල් අපි හඳුනා ගන්නවා, අලුතින් ඇති කිරීමත් සිදු කරනවා. ඒ වගේම රටේ සෑම ප්‍රදේශයකම තියෙන ප්‍රධාන රෝහල් වල වාට්ටුවක් හෝ දෙකක් COVID-19 රෝගීන් වෙනුවෙන් වෙන්කර ඔවුන් සඳහා ප්‍රතිකාර ලබා දීමට, ඒ වගේම හඳුනාගත්තු දැඩි සත්කාර ඒකක ඇඳන් COVID-19 රෝගීන් සඳහා මුදා හැරීමටත් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කිරීමටත් කටයුතු කර තියෙනවා. ඒ වගේම සෑම රෝහලකම මේ රෝගීන්ට අවශ්‍ය වන ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය කටයුතු ඒ අවශ්‍ය ප්‍රමාණයට මේ අවස්ථාවේදී සිදු කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනතාව මේ අවස්ථාවේදී මේ දුෂ්කර අවස්ථාව තේරුම් අරගෙන අපි සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමග සහයෝගයෙන් වැඩ කරයි කියලා. මෙම අවස්ථාවේදී රට ලොක්ඩවුන් කරනවාද යන්න තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම හා රෝගීන්ගේ වාර්තාවීම අනුව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළා. වාර්තාවන රෝගීන් ප්‍රමාණය වැඩි වුණොත් සම්පූර්ණයෙන් රට ලොක්ඩවුන් කරනවාද නැද්ද කියන එක නෙමෙයි අපිට ඊට කලින් අපිට තව ක්‍රමවේද ගොඩක් තියෙනවා. සංචරණ සීමා පනවන්න පුළුවන් පළාත් අතර. ඉතින් ඒ විදිය තීරණ
සමහරට ගන්න සිද්ධ වෙයි රෝගීන් වැඩි වුණොත්. මේ කියන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරොත් අපිට ලොක්ඩවුන් තත්ත්වයකට නොගිහින් මේක පාලනය කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඊයේ දිනේදී පිළියන්දල අපි මිට කලින් හුදකලා කරන ලද ප්‍රදේශයක හුදකලා භාවය ඉවත් කරයි කියලා ගැටලුවක් ඇති වුණා. ඒ පිළිබඳව අපි විසින් අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකුත් වසන්තගත රෝග විද්‍යාංශයෙන් විශේෂඥ වෛද්‍යවරයෙකුත් හෙට දිනේදී පිළියන්දල සහ කැස්පෑව සෞඛ්‍ය වැඩිනිලධාරී කොට්ටාෂ වෙත පිටත් කළා යවනවා. සම්පූර්ණ ඒ පිළිබඳ විමර්ශනයක් කරලා අපිට නිර්දේශ ලබා දෙන්න කියලා. මේ අතර මෙරටට අවශ්‍ය ඔක්සිජන් වල හිඟයක් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. දැනට අපේ තියෙන ඔක්සිජන් පරිභෝජනය ටොන් 25යි. මේ ධාරිතාව වගේ තුන් ගුණයකට ඔක්සිජන් අපිට සැපීමේ හැකියාව තියෙනවා. අපි සිලෝන් ඔක්සිජන් සහ ගෑස්වල් කියන සමාගම් දෙක මගින් තමයි ඔක්සිජන් ලබා ගන්නෙ. අපි ඔක්සිජන් ධාරිතාවය වැඩි වුණොත් අපි සිංගප්පූරුවෙන් හරි ඔක්සිජන් ගේන්න දැන් මේ වෙලාවේ අපි අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අපි අමතර සිලින්ඩර දැනට අපි අයනම් කරණය කරලා තියෙනවා. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අතිරේක රෝගී ඇඳන් දසදහසක් එක්කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා. ආරක්ෂක හමුදාව ඒ සඳහා කටයුතු කරන බවයි එම මධ්‍යස්ථානයේ සභාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරුණා. COVID-19 වසංගතයේ තුන්වන රැල්ල සමග PCR පරීක්ෂණ ධාරිතාව ඉහළ නැන්වීමට ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. දැනට රෝහල්වල ඇති ඇඳන් සංඛ්‍යාවද තවත් 3000කින් ඉදිරි දින දෙක තුළ වැඩි කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ. දැනට දිනකට PCR පරීක්ෂණ 20,000ක් පමණ ශ්‍රී ලංකාවේ සිදු වෙනවා. මේ තෙවැනි රැල්ලේ තීව්‍රතාවය සමගම ප්‍රමාණය මදි බව වටහාගෙන තිබෙනවා. ඒ නිසා අවශ්‍ය අනෙකුත් උපකරණ සහ පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් ගරු කැබිනට් අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. පසුගිය දිනවල අධික ලෙස රෝගීන් වාර්තා වීමත් සමගම රෝහල් ඇඳන්වල යම් අඩුපාඩුවක් තිබුණු බව රටේ ප්‍රදේශ ගණනාවකින් වාර්තා වුණා. එම වාර්තා සැලකිල්ලට අරගෙන ඇඳන් ප්‍රමාණය දැනට පවතින 14,455ක සීමා විඳලා තවත් 3000කින් ඉදිරි දින දෙක තුන ඇතුළත වැඩි කරන්නට කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය විශේෂ කටයුතු රාශියක් කරමින් සිටිනවා. ඒ වගේම දැඩි සත්කාර එක්කකෝ ලැඳන් ප්‍රමාණය මේ රෝගී සදහා වෙන් කරන 58 ඉඳලා ඉදිරි දින කිහිපය තුලදී 105ක් දක්වා වැඩි කරන්න අවශ්‍ය ප්‍රතිපාදන සැකසීලා තිබෙන්නේ. ඉතාම ශක්තිමත් මේ තත්ත්වයට මුහුණ දෙමින් තත්ත්වය කළමනාකරණය කරන්න අවශ්‍ය කටයුතු කරනවා. දැනටමත් PCR පරීක්ෂණයෙන් රෝගියෙකු බව ඔප්පු වෙලා දැනට රෝහලකට ඇතුළත් වීම අපහසුව සිටින කවුරු හරි ඉන්නවා නම් 1906 කියන දුරකථන අංකය හරහා අදාළ සම්බන්ධීකරණ කටයුතු කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි දිනයක් දෙකක් ඇතුළත ලංකාවේ සිටින සෑම රෝගියෙකුටම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත නිශ්චිතව ළඟා වී අදාළ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා කියන කාරණය. පිළියන්දල ප්‍රදේශයේ ලොක්ඩවුන් කිරීම සම්බන්ධව ඇතම් මාධ්‍ය විසින් වාර්තා කළා තිබ්බා. ඒ ප්‍රදේශය නියෝජනය කරන රජය ඇමතිවරු විසින් විවිධ බලපෑම් කරා කියන කාරණාව සම්බන්ධව ඉතාම පැහැදිලිව අපි සඳහන් කරන්නට අවශ්‍ය කිසිදු දේශපාලන බලපෑමක් ඒ සම්බන්ධයෙන් සිදු වී නැති බව අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. සෞඛ්‍යංශ සහ කොවිඩ් මර්ධන ජාතික බලකාය මගින් ගන්නා තීන්දුව තීරණ ක්‍රියාත්මක කරන්නට රජයේ හැටියට මහජන නියෝජිතයන් හැටියට සහයෝගය දෙනවා මිසක් ඒ සම්බන්ධයෙන් කිසිම අකුල් හෙලීමක් හෝ නියෝග පැනවීමක් තීන්දුව ගැනීමක් අප සිදු කරන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අංශවලට අයත් කාරණාවක් අපි සලකනවා. කැබිනට් මණ්ඩලයේදී කිසියම් සාකච්ඡාවක් ආවේ නැද්ද රට පුරාම සංචරණ සීමා පනවන්න? සාමාන්‍යයෙන් ඒක කොවිඩ් සතක මණ්ඩලයත් එක්කයි සාකච්ඡා වෙන්නේ. ඒ සාකච්ඡාවේදී විශේෂයෙන්ම කියන තත්ත්වයන් සම්බන්ධව විශ්ලේෂණය කරමින් කොටස් වශයෙන් අවශ්‍ය ප්‍රමාණයට යෙදේ කර යුතුයි කියන මතයේ ඉන්නවා. ඉදිරියේදී සමහරක් මම කිව්වා වගේ හෙට දවස වෙනකොට සමහරක් වෙනත් හින්දුවක් ගන්න පුළුවන්. දවස වෙනකොට ගන්නට පුළුවන්. මේක ස්ටැටික් එහෙම නැත්නම් ආවරේ මෙන්න මේකයි ක්‍රමවේදය කියලා කියන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. දිනපතා වෙනස් වෙමින් යන ස්වභාවය තුළ දිනපතා තීන්දුව තීරණගත යුතු ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලිය. ඒ සියලු දේ එකට කළමනාකරණය කරමින් කටයුතු කරන්නට අවශ්‍යයි. කාර්යාල වේලාවන් වෙනස් කිරීම තුළින් දුම්රිය ප්‍රවාහනයේදී කොවිඩ්-19 පැතිරීම අවම කරගත හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සමාන අධිකාරී ගාමිණී සිනවිරත්න මහතා පවසනවා.
ඊයේ දිනේදී සාකච්ඡා කළ පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සීවර ප්‍රවේශ පත්‍ර පමණක් රැගෙන යන මගින් සංඛ්‍යාව 65000කට ආසන්නයි. කාර්යාල දුම්රිය සඳහා ආසන පමණක් ලබා දීලා අපිට මගින් අරගෙන යා හැක්කේ උපරිම වශයෙන් 26000ක් පමණයි. සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර රැගෙන මගින් සාමාන්‍ය දිනකදී ලක්ෂ 4ක් 4000කට ආසන්න ප්‍රමාණයක් කොළඹ කරා යදෙනවා දුම්රිය වලින්. ඊයේ ආපු ආරක්ෂක හමුදා සහ පොලිසියේ උසස් නිලධාරි මහතුරු ප්‍රකාශ කරේ දුම්රිය ස්ථානයකට මගිය යන්න ආපුවම අපි අනිවාර්යයෙන්ම ඒ මගිය අදාළ තැනට ප්‍රවාහනය කළ යුතුයි. මගින්ගේ ඒම අඩු කර ගැනීම සඳහා විශේෂයෙන්ම රජයෙන් පිල්ලිමක් කරනවා. සේවයට පැමිණෙන වෙලාව මීට පෙර කරක් මෙන් වෙනස් කරලා මේ සඳහා අපිට සහයෝගය ලබා දෙන්න කියලා මගින්ට පහසුවක් වශයෙන් අපි දැනට තියෙන කාර්යාල දුම්රිය ප්‍රමාණයට අමතරව තවත් කාර්යාල දුම්රිය කිහිපයක් එක් කරන්න බලාපොරොත්තු වෙනවා. 2020 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් වුණා. ඒ අනුව 194,297 දෙනෙක් සරසවි වරම් හිමිකරගෙන තිබෙනවා කියලයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. www.donates.lk සහ www.result.exam.gov.lk වෙබ් අඩවියොස්සේ ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. සියලු විදුහල්පතිවරුන් වෙත අයිතුම්පත් එවීම සඳහා ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිත කර පාසල් විභාග ප්‍රතිඵල ලේඛනද බාගත කර හැකි. සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කලාප අධ්‍යක්ෂවරුන්ටද තමන්ට ලැබී ඇති පරිශීලක නාම හා මුරපද මගින් අදාළ පළාතේ හෝ කලාපයේ ප්‍රතිඵල ලේඛන බාගත කර ගැනීමට හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. සියලු පාසල් හා පෞද්ගලික අයිතුම්කරුවන්ට විභාග අංකයේ හෝ ජාතික හැඳුනුම්පත් අංකයේ ඇතුළත් කර ප්‍රතිඵල සටහනක් ලබා ගැනීමට හැකි වෙනවා. ඉදිරි දිනකදී දිවයිනේ සියලු පාසල්වල ප්‍රතිඵල ලේඛන විදුහල්පතිවරුන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 2020 අපොස උසස් පෙළ විභාගයේ අපේක්ෂකයන් 362,824ක් මේ විභාගයේ සඳහා පෙනී සිටියා. සමත් ප්‍රතිශතය 64.39ක් ලෙස අපිට සලකන්නට පුළුවන්. විෂයන් තුනක් සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 301,777ක් වෙනවා. එයින් 194,297ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුසුකන් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව ලෙස අපිට සලකන්නට පුළුවන්. මෙම උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී ඒ මාර්ගගතව නැවත සමීක්ෂණය සඳහා ඉල්ලු කරන ආකාරය පිළිබඳව දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඕනෑම අපේක්ෂකයකට විමසන්නට පුළුවන්. දුරකථන අංක 27,84,208, ඊළඟට 27,84,537, 31,88,350, 31,40,314 යන දුරකථන අංකවලින්, ඒ වගේම ක්ෂණික ඇමතුම් අංකයේ වන 19,11 යම්කිසි තොරතුරක් ගන්නට පුළුවන්. මේ අතර පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීම් කිහිපයක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව 10 සහ 11 ශ්‍රේණිවල විෂයමාලාව වසර 1ක් සහ මාස 9ක කාල සීමාවක් වනසේ ප්‍රතිව්‍යුහගත කිරීම අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අගෝස්තු මාසයේදී හා අපොස උසස් පෙළ විභාගයේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීම එම විභාගයන්හි ප්‍රතිඵල මාස 3ක් තුළ නිකුත් කිරීමකින් සමස්ත ක්‍රියාවලිය සඳහා දැනට ගතවන මාස 45ක කාල සීමාව මාස 32 දක්වා අඩු කිරීම, උසස් පෙළ ප්‍රශ්න පත්‍ර නැවත සමීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය අවසන් වන තෙක් නොසිට ඉසෙට් අගේ මත විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීම, උසස් පෙළ ප්‍රශ්න පත්‍ර නැවත සමීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය තුළින් ප්‍රතිඵල උසස් වූ සිසුන් සිටිනම් ඔවුන් සඳහා නව කඩේම් ඉසෙට් අගයක් ලබා දීම මගින් අදාළ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ඔවුන්ට අවස්ථාව සලසා දීම සහ එම ක්‍රමවේදය 2020 උසස් පෙළ සිට ක්‍රියාත්මක කිරීම යන යෝජනාවන්ට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. කොවිඩ් පාලන සෞඛ්‍ය වැඩපිළිවෙල අඛණ්ඩවම පවත්වාගෙන යනට නම් රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ කියලා පවිත්‍රා වන්‍යාරක්ෂි අමාත්‍යවරිය අද පාර්ලිමේන්තුවේදී කිව්වා. කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වුණු විශේෂ විවාදය තමයි අමාත්‍යවරිය මේ බව කිව්වේ. තවත් පක්ෂ විපක්ෂ මැති ඇමතුරුන් කීප දෙනෙක්ම මෙහිදී අදහස් පළ කළා. අපි දන්නවා මේක වැක්සින් එක ලබා දීලා පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් විපක්ෂ විවිධාකාරයේ දේවල් කියනවා, වැක්සින් එක ගෙනාවේ නැහැ කියනවා, ඒ වගේම ගැහුවේ නැහැ කියනවා, පළවෙනි එකෙන් නැවැත්තුවා කියනවා.
අද වෙන්න ඕන කාර්යභාරය මේ දෙගොල්ලන්ටම මඩ අවලාද ගහ ගන්න එක නෙමෙයි මෙතනදී මේ ජාතික කාර්යවියට අවශ්‍ය සහයෝගය විපක්ෂයක් විදිහට ලබා දීම තමයි මේ මොහොතේ විය යුතු කියන කාරණේ සිහිපත් කරන්න ඕනේ. එතකොට මේ වැක්සිනේෂන් එක ගැන දැන් අපිට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ දැන් කියනවා රජෙන් අපි උත්සාහ කරනවලු අපි මේ වෙනකොට පරීක්ෂණ කරනවලු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනක එන්නත ඒ කියන්නේ එක එන්නත් වර්ගයකට තවත් එන්නත් වර්ගයකට දෙවෙනි මාත්‍රාව හැටියට ගන්න. මේක තමයි හොඳම වීලුව. අපිට ලක්ෂ 6ක එන්නත්වල ගැටලුවක් තියෙනවා. අපි ඒක හංගන්න දෙයක් නැහැ. මේක රජයේ වරදක් හින්දා නෙමෙයි. වසංගතයේ තත්ත්වය මත නිෂ්පාදකයන්ට අවශ්‍ය කරන්නේ සැපයීම දී ගන්න බැරි හින්දා. ඒක අපි රටට කියන්න අවශ්‍යයි. විශේෂයෙන් මතක් කරන්න ඕන පළවෙනි මාත්‍රාව දීලා දැන් දෙවෙනි එක වෙනත් වැක්සින් එකකින් දෙන්න පුළුවන්ද කියන පරිේශන කෙරීගෙන යනවා. ඒක අපිට තීරණය කරන්න බෑ. ඔය ඉන්දියාවේ ඇස්ට්‍රසෙනිකා එක හදන කම්පැනි අයිතිකාරයා එයින් පැනලා ගිහිල්ලා ඉංගලන්තේ ඉන්නවා කියන්නේ ඇත්තද කියන එක දැනගන්නයි මට ඕනේ. ඒක ඇත්තද බොරුද? මම දැන් ඒක ඔබතුමා හොයා ගන්න ඕන කාරණාවක්. ප්‍රසදීන එක නෙමෙයි. ප්‍රසදීන කොහේ පැනලා ගියත් අපිට අවශ්‍ය කරන එන්නත් ප්‍රමාණය ලබා ගැනීම වැඩපිළිවෙළ ආණ්ඩුව දැන් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ තුන්වෙනි රැල්ල ව්‍යාප්ත වෙලා තින්නේ මේක දැන් සමාජගත වෙලා ඉවරයි. මේක දැන් බ්‍රැන්ඩික්ස් පුකුරත් නෙමෙයි, පෑලියගොඩ පුකුරත් නෙමෙයි. මේක ලංකාවේ සමාජගත වෙලා ඉවරයි. බරපතල උවදුරුවටලක් වෙලා තින්නේ දැන්වත් හරියට කල්පනා කරලා නිහතමානී වෙලා තීන්දුව తీරන අරගෙන මේ රටේ මේ ජනතාව විපතටපත් වෙලා තින්නේ මේ තත්ත්වය සමනයටපත් කරන්න වහම් පියවර ගන්න. කොවිඩ් පාලනය සඳහා අවශ්‍ය සෞඛ්‍ය වැඩපිළිවෙල ගෙන යාමට නම් අවශ්‍ය සියලු දේ මිලදී ගැනීමට නම් රටේ ආර්ථික ශක්තියකුත් අපි පවත්වාගෙන යයි. අද අපි දිනකට PCR පරීක්ෂණ 25,000කට අඩු වැඩි වශයෙන් සිදු කරනවා. එම PCR පරීක්ෂණයන් සඳහා යන වියදම එක පරීක්ෂණයකට රුපියල් 1760ක් වෙනවා වර්තමානයේ. ඒ අනුව දිනකට PCR පරීක්ෂණ සඳහා පමණ රුපියල් 1440ක් යනවා. විපක්ෂ යෝජනාවේ සමස්ත ජනගහනයෙන් 70%කට එන්නත් කරණයක් ගැන කතා කරනවා. එහෙත් COVID-19 වසංගත එය අතරතුරේදී මේ දුගී භවයේ අන්තිමටම වැටිලා ඉන්න මේ ජනතාවගෙන් යම් ප්‍රමාණයක් ජීවත් කරන්නේ කොහොමද මෙවැනි ආකාරයකට රට ලොක්ඩවුන් එකකට ගියොත් කියන කාරණය පිළිබඳව මේ කිසිම තැනක කතාවක් හෝ යෝජනාවේ ඇතුළත් වීමක් නැහැ. දිවයිනේ පළාත් කිහිපයකට අද රාත්‍රී කාලයේත් ඉගුරුම් සහිත වැසි ඇති වෙනවා කියලා කලන විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරලා තියෙනවා. සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් මිට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි. තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසද කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ වර්ෂාවේ තියෙන විශේෂත්වය තමයි ඉතා සුළු කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබෙන්න හැකියාවක් තියෙනවා. ඊයේ දිනට සාපේක්ෂව මේ වැසි තත්ත්වය ප්‍රමාණාත්මක අඩු වුණත් සමහර ස්ථානවල මේ මිලිමීටර 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. මේ අතර කාවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ප්‍රදේශ කිහිපයක මාර්ගවලට පස්කඳු කඩාවැටීමෙන් ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වුණා. ධාරානිපාත වර්ෂාවත් සමග රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක්ද ජලයෙන් යට වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ජලපෝෂක ප්‍රදේශවලට ලැබෙමින් තිබෙන අධික වර්ෂාවත් සමග වලවේගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතිනවා. වලවේගඟ උතුරා යාමෙන් ඇති වූ ගංගතුර තත්ත්වයත් සමග අම්බලන්තොට වාදුරුප්ප මෝතර ගම්මානයේ නිවාස 20ක් පමණ ජලයෙන් යට වුණා. මේ අතර දෙනියාය මොරවක සහ පිටපැද්දර ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නිල්වලාගඟ පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. අකුරැස්ස, පානදුගම, බලුකාවල, පෝදාගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක්ද ඇති වී තිබෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. අකුරැස්ස පිටපැද්දර ප්‍රධාන මාර්ගයේ පානදුගම ප්‍රදේශයේ මාර්ගයේ ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වුණා. කුඹුරු අක්කර 3000ක් පමණ ජලයෙන් යටව පවතිනවා. කටුපොල් වගාව ඉවත් කර ඒ ඉඩම්වලට විකල්ප වගාවන් හඳුන්වලා දෙන්න අලුත් වැඩපිළිවෙලක් මධ්‍යම පරිසර අධිකාරිය මෙවැනකොට ආරම්භ කරලා තියෙනවා. නව වැඩපිළිවෙල යටතේ මෙරට වගා කර ඇති හෝ ස්වාභාවික පැලවී ඇති කටුපොල් ශාක සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නියමිතයි. මෙරට තුළ හෙක්ටයාර 12,000කට ආසන්න භූමි ප්‍රදේශයක කටුපොල් වගා කර තිබෙනවා. නව වැඩපිළිවෙල යටතේ කටුපොල් ඉවත් කරන ඉඩම්වල ප්‍රදේශයට ගැලපෙන ආර්ථික භෝග වගා කිරීමට සැලසුම් කර ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ. වසර 5ක් තුළ මෙම ව්‍යාපෘති අවසන් කිරීමට නියමිතයි. කටුපොල් වගාව ඉවත් කිරීමේ වැඩපිළිවෙලට අදාළ මූලික සාකච්ඡාවක් මධ්‍යම පරිසර අධිකාරියේදී පැවැතුණා.
COVID-19 අවදානම හින්දා රැකියාවට එන්න බැරි වෙන අයට වැටුපෙන් භාගයක් ලබා දෙන්න කටයුතු කරනවා කියලා නිමල් සිරිපාද සිල්වා අමාත්‍යවරයා කොළඹ පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. කොවිඩ් වසංගතය නිසා රැකියාවට පැමිණෙන්නට බැරුව ගෙවල්වල ඉන්න අයට එකඟ වුණා අපි පඩියෙන් භාගයක් ගෙවන්න. ඒ අනුව ඒ අයට පඩියෙන් භාගයක් ගෙවනවා. වැඩට එන අයට සම්පූර්ණ පඩිය ගෙවනවා. ඒ වගේම කොවිඩ් තත්ත්වය නිසා කර්මාන්ත ශාලා වහන්නට සිදු වුණොත් එම සේවය අවසන් කිරීම පනත යටතේ ඔවුන්ට වන්දි ලබා ගැනීමට අපි ඉඩකඩ සලසා දීලා තියෙනවා. ඒ වගේම වෘත්තීය සමිති විශේෂයෙන්ම අපේ අවධානය යොමු කරා මේ වැඩබිම්වල කොවිඩ් මර්ධනය කිරීමේ කමිටු ස්ථාපිත කරන්න කියලා. ඒ අනුව අපි ඒ කොමිටි සෑම තැනකම වගේ ස්ථාපිත කරලා තියෙනවා. දැනට මං හිතන්නේ ඒ වගේ 95%ක් පමණ ඉතාම හොඳට ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක නොවෙනවා නම් අපි වෘත්තීය සමිති වලට කියලා තියෙනවා කම්කරු කොමසාරිස්වරයාට ඒවා පෙන්නලා දෙන්න කියලා. ඒ පෙන්වා දුන්වහම ඒ පිළිබඳව පියවර ගන්නවා. අපිට නඩු පැවරීමට අවස්ථාවක් නැහැ. නමුත් අපි කොවිඩ් බලකායට ඒ බව අපි දන්වනවා ඒ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගැනීමට. මේ අතර විදෙස් රටවල රැකියා අයින් වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. ඒ වගේම කොවිඩ් ආසාදනය නිසා දැනට අපිට ලැබිලා තියෙන සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ 15,000කට පමණ රැකියාව අහිමි වී තිබෙනවා. ඒ නිසා මේ රැකියාව අහිමි වී තියෙන පුද්ගලයින්ගේ සුබ සාධනය අපි බාර ගන්නට ඕන. විශේෂයෙන්ම විදේශීය ශ්‍රමිකයන් ගත්තොත් එහෙම විදේශීය ශ්‍රමිකයන්ගෙන් දැන් ලංකාවට 58,000ක් පමණ දැනට ගෙන්නලා තියෙනවා. තවත් 30,000ක් පමණ ප්‍රමාණයක් ලංකාවට එන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ සඳහා අපේ විදේශ සේවා කාර්යාංශය දැම්මැදිහත් වෙලා ඔවුන්ව නිරෝධායනය කිරීම සඳහා හෝටල් පහසුකම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මුදල් ගෙවලා දැන් ලෑස්ති කරලා තියෙනවා. හෝටල් කාමර 684ක් පමණ. ඉතින් ඒ නිසා ඉදිරි මාස කීපය තුළදී ඔවුන්ව නිරෝධායනය කිරීමේ පහසුකම් ලබා දෙන්න පුළුවන්. ඒ සමගින් රාත්‍රියේ 10 ස්වාධීන ප්‍රවෘත්තිමින් නිමවට පත්වනවා. ප්‍රවෘත්ති විකාශයෙන් පසුව විමසුම විශේෂාංගය බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. ආයුබෝවන්. මේ දවස්වල රටේම මිනිස්සුන්ගේ ඇඟේ ලේ වතුර වෙලා තියෙන්නේ. මොකද උදේ නැගිට්ට වෙලේ ඉඳලා නින්දට යනකම්ම හිතෙන්නෙම පොසිටිව් ගැන. ඒ වුණාට කොරෝනාව එන්න කලින් පොසිටිව් කියලා කියන්නේ හෙන ගටක් හම්බ වෙන වචනයක්. වැඩවලින් පොසිටිව් වෙන අයත් ඉන්නවා. වැඩ පෙන්නලා අනිත් අයව පොසිටිව් කරන අයත් ඉන්නවා. එහෙම වැඩක් කරලා පොසිටිව් කිව්වහම පුදුම සතුටක් එන්නේ. හැබැයි දැන් නම් පොසිටිව් කිව්වොත් ඇඟේ ලේ වතුර වෙනවා. කකුල් පණ නැති වෙනවා. ජීවිතේම ඉවරයි කියලා හිතෙනවා. ඒ මේ කාලේ පොසිටිව්. ඉස්සරනම් නෙගටිව් කියන්නේ කිසිම වැඩක් බැරි උන්දලට. ඉස්කෝලේ යන කාලේ සමහර ගුරුවරු අපිට කිව්වා උඹලගේ හැම වැඩේම නෙගටිව් කියලා. අපිත් ඉතින් වැඩිපුරම හිටියේ නෙගටිව් සෙට්වල. හැබැයි පොසිටිව් වැඩත් නොකරාම නෙවෙයි. පොසිටිව් නෙගටිව් ගැන කතා කරන්න ගිහිල්ලා කියන්න ආපු දෙත් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මොකද පොසිටිව් බිල්ල කොච්චර වැඩි වෙලාද කියනවනම් ලේ බැංකුව නෙගටිව් වෙලා. ලේ බැංකුවේ ලේ හිඟයක්ලු. මහ බැංකුවේ සල්ලි හිඟ වුණත් මොන මැච් එකක් ගහලා හරි රට ගෙනියන්න පුළුවන් වේවි. හැබැයි ලේ බැංකුවේ ලේ නැති වුණොත් ජීවිත ඉල්ලන අහිංසක මිනිස්සුන්ට ජීවිත දෙන්න බැරි වේවි. ලෝකයේ පොලිමේ ඇවිල්ලා තමන්ගේ ලේ ටික දන් දෙන රටක් තියෙනවා නම් ඒ මේ අපේ ශ්‍රී ලංකාව විතරක් වෙන්න ඇති. මොකද අපේ මිනිස්සු ඒ තරමටම පරිත්‍යාගශීලී. තමන්ගේ ලේ ටික දීලා තව එකෙක් ජීවත් කරවන්න අපේ මිනිස්සු හරිම කැමති. යුද්ධ කාලේ රටට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි ලේ. ප්‍රභාකරන් රටේම ලේ උරාබොද්දි රණවිරුවන්ගේ ලේ හොල්ලද්දි අපේ මිනිස්සු උදේ ඉඳලා ලේ බැංකුවල පෝලිම් වලට ගියේ සල්ලි වලට ලේ දෙන්න නෙවෙයි, තමන්ගේ ලේ බිඳෙන් රටක් ආරක්ෂා කරන රණවිරුවට ජීවයක් දෙන්න. හැබැයි ලේ දුන්න මිනිහා දැනගෙන හිටියා අපේ මේ ලේ වලින් උතුරේ ජීවිතේ යදින දෙමළ ජනතාවගේ ශරීරයටත් ලේ බිඳක් යනවා කියලා. හැබැයි ඒකට කවුරුත් විරුද්ධ වුණේ නැහැ. අන්න ඒකට තමයි කියන්නේ නියම දේශප්‍රේමී ලේ කියලා. අදත් අපිට ලේ ඕන වෙලා තියෙනවා. ලේ බැංකුව ලේ ඉල්ලනවා. කොරෝනාව නිසා
මිනිස්සු ලේ බැංකුවට යන්නත් බය වෙලා ඉන්නේ. හැබැයි මොන දේ තිබ්බත් සල්ලි ගන්න බැංකුවට යනවා වගේ Tamanට කොරෝනාව නැත්නම් ඇඟට අමාරුවක් නැත්නම් හොඳටම ආරක්ෂා වෙලා ලේ බැංකුවට ගොඩ වෙලා ලේ ටිකක් දන් දුන්නොත් මේ වෙලාවේ ඒක මහා ලොකු පින්කමක් වෙනවා. මොකද කොරෝනාවෙන් ජීවිතය යදිනවා වගේම ලේ බිඳක් ඉල්ලලා ජීවිතේ යදින මිනිස්සු ඉස්පිරිතාලවල ඇඳවල් උඩ ඉන්නවා. කොරෝනාව පරද්දන්න අපිට පුළුවන් වෙයි. දරුණුයි තමයි. මහා විනාශකාරී තමයි. හැබැයි ඔයිට වැඩිය දේවල් වලට මුහුණ දුන්නු අපිට කොරෝනාව පරද්දන්න බැරි කමක් නැහැ. හැබැයි ලේ බිඳුවක් ඉල්ලලා යදින ජීවිත පරදිනවා බලාගෙන අපිට ඇස්කම් පියාගෙන ඉන්න බෑ. අපි යමු ලේ බැංකුවට. ගිහිල්ලා ලේ බිඳක් දන් දෙමු. ජීවිතයක් ගොඩගන්න අපි අපේ ශරීරයේ පුංචිම පුංචි ලේ බිඳක් පරිත්‍යාග කරමු. විමසුම පිටපත සුධර්මන් වදලියගොඩගෙන්.